හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි දැන් මේ ඉන්නේ මෙත් බෝසේන තවත් විශේෂිත තැනක. මේ පැත්තෙන් තියෙන කුරුඳු මඩුව, මේ කුරුඳු තෙල් හිඳින ගෙනාපු කුරුඳු කොළමිටියක් තමයි මෙතන මේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මේ අපේ නර්සරි ගාඩන්, මේ තේ පැල, රබර් පැල, එතනින් ගියාට පස්සේ කුරුඳු පැල, ඒ වගේව හදන්නේ මේක ඇතුලේ. දැන් මෙතන මේ හදලා තියෙන්නේ මේ ළමයි 40කට. දැන් අපි IT වලට ගන්නවා කියන්නේ ළමයි මෙහෙට 100ක්. ඒකේ පිරිමි ළමයි 40කට නවාතැන් දෙන්න හදපු මේ මේ ෆවුන්ඩේෂන් එක දාලා උඩ කොන්ක්‍රීට් එක දාලා තියෙන්නේ. ගැඩොල් අතර තියන ගෙනල්ලා දැන් මේ ගැඩොල් බැඳලා කාමර 10ක් හදන්න තියෙන්නේ. රූම්ස් 10ක්. එක රූම් එකක ළමයි 4 දෙනෙක්ට ඩබල් ඇඳන් වල දාලා දෙන දෙකක් දාලා එකක 4 දෙනෙක් ගානේ ඒ කාමර 10 40කට ඉන්න පුළුවන්. මේක වෙන වෙන රූම්ස් හදලා තියෙන්නේ. එතකොට හදන්නේ. එතකොට මේ එක කාමරයක දල වශයෙන් 104ක් යනවා. ඒ කියන්නේ මේක හොඳම විදියට හදන්න බෑ අපිට කපරාදු කරලා පේන්ට් කරලා එහෙම නෙවෙයි. අපි මේ ගැඩොල් බැඳලා මැටි ගාලා ඒ විදියට තමයි හදන්නේ වහලවල් ගහලා. එතන ළමයි 40කට දෙන්න පුළුවන් ඉන්නේ. එතන මේ මේ නර්සරි එකෙන් එහා පැත්තේ තමයි මේ ළමයි 40ට පාවිච්චි කරලා ටොයිලට් ටික හදන්නේ. ඊට එහා පැත්තේ තියෙන්නේ මේ ළමයි 100ටම ගන්න පුළුවන් කිචන් එකක් අපි හදනවා. පොඩි බිල්ඩින් එකක් හදලා තියෙන එක වටේට කෑම ගන්න මේ ඒ ටොයිලට් වල අර මල පහයි ඒ කිචන් එකේ තියෙන වේස්ට් එක එකතු කරලා බයෝගෑස් යුනිට් එක හදනවා. එතකොට ඒකෙන් තමයි උයන්නේ. එතකොට ඒ වැඩ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙතන. ඉතින් කාන්තාවයට මේ මෙහෙණි ආරාමයේ ගාවම ඒ ගෑල් ළමයින්ට 20 දෙනෙක් නතර වෙන්න පහසුකම් හැදෙනවා. වගේ මේ වගේ තව බිල්ඩින් එකක් මේක එහා පැත්තේ හැදෙනවා. එතකොට මේ දෙකේ ළමයි 80 අරක 20 100ක් නවාතැන් පහසුකම් ඉන්න පුළුවන්. ඒ උගන්වන්නේන ගුරුවරුන්ට මෙතන තියෙන කාමර තුනක්, ලොකු කාමර තුනක් ඇටච් බාත්รูම් එකේ එතන හදාගෙන යනවා. ඉතින් දැන් මේක අපි ඉතාමත් ඉක්මනට කරගෙන මොකද මාසෙක අහමාරක් උපරිම දෙකක් යනකොට මේක ඉවර කරලා ළමයි ගන්න ඕන. එතකොට මේ මෙතන තියෙනවා අක්කර 5ක විතර ප්‍රදේශයක් ග්‍රවුන්ඩ් එක මේ ඉඩම් මේ ටික තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී ළමයි 500ක් 1000ක් අධ්‍යාපනය ලැබෙන යුනිවර්සිටි එකක් කරන එකේ මූලික අවස්ථාවේ තමයි මේ ඉන්නේ. හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න. තව අවුරුදු 3-4ක් යනකොට ළමයි 500ක් 1000ක් මෙතන ඉගෙන ගන්න වැඩපිළිවෙලක් හදනවා. එන කිසිම ළමයෙක්ගෙන් අපි 105ක්වත් අය කරන්නේ නැහැ. ඒ ළමයින්ට කෑම බීම දෙන වැඩපිළිවෙලකුත් අපි හදනවා. නවාතැන් දෙන උදේ නැගිට්ටවන යෝග උදේ පාන්දර යෝග අභ්‍යාස කරනවා. එතනින් ගියාට පස්සේ ඒ ළමයින්ට උදේ පාන්දර අධ්‍යාපනය ලබා දෙනවා. ඊට අමතරව ධර්මය ලබා දෙනවා. ඉංග්‍රීසි දැනුම අපි කියමු මෙතෙන්ට එන ළමයෙක් අවුරුදු දෙකක් ඒ කෝස් එක කරනකොට පළවෙනි ඩිප්ලෝමා එකට අවුරුද්දක් යනවා. ඒ ඩිග්‍රි ලෙවල් එකට ගන්න නම් අවුරුදු දෙකක්ම මෙහෙ නතර වෙලා ඉන්නවා. එතකොට ඒ ළමයෙක්ට අපි ඩ්‍රයිවිං බැරි ළමෙක් ආව කියලා අපි යාලට අපේ ගානේ මෙහි වාහන තියෙනවා. ඩ්‍රයිවිං පුහුණුව ලබා දීලා ඒ ලයිසන් එකට යන මුදල විතරක් ඒගොල්ලෝ වියදම් කරගන්න ඕනේ. ඒ රාජ්‍ය ආයතන වලට දෙන්න තියෙනවනේ ඒ ටික. එතකොට මෙහි අවුරුදු දෙකක් හිටපු පිරිපුන් ළමෙක් තමයි එළියට යන්නේ. පරාර්ථ චර්යාව දන්න, මනුස්සකම දන්න, විශේෂ අධ්‍යාපනික දක්ෂතාවයක් තියෙන. එතකොට IT ශාස්ත්‍රියම අපි උගන්වන්න තෝරගත්තේ. දැන් ලංකාවට තියෙනවා ඩොලර් ප්‍රශ්නය. එතකොට මේ ළමයට මෙහෙ ඉඳන් අපිට සම්බන්ධතා තියෙනවා ඇමරිකාව, නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය වගේ රටවල්. මෙහෙ ඉඳන් අපිට මෙහෙන් යනකොටම ජොබ් එකක් දෙන්න පුළුවන් මෙහෙ ඉඳන් වැඩ කරන්න. එතකොට ලංකාවට ඩොලර් එනවා. ඉතින් හොඳ දක්ෂ දරුවෙක් බිහි කරන්න තමයි අපි මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ. අද ඉරිදා දවසේ ඉඳලා තමයි මේ වැඩ නතර වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට තව සතියකින් දෙකකින් ආව මේ කාමර හැදෙන බලා ගන්න පුළුවන්. එතකොට කාට හරි පුළුවන් නම් මේකත් තනියෙන් හදලා දෙන්න. එයාට මිලියන 4ක් වගේ යන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට ලොකු පිනක්. ළමයිගේ ඇහැක් පාදන්න, රැයට නවාතැන් පහසුකම් දෙන්න, දවල්ට දෙන්න, ඒ ළමයට අධ්‍යාපනික වැඩ කරගන්න ලබා දෙන ලොකුම දෙයක්. ඒ වගේම සමහර අයට එච්චර බෑ. ලක්ෂයක් රුපියල් 1000ක් දුන්නත් ඒක ලොකු දෙයක්. හැබැයි තනියෙන් කාමරයක් හදලා දෙන්න පුළුවන් නම් 104ක මුදලක් යනවා. ඉතින් මේ වගේ ගොඩනැගිලි දෙකක් හැදෙනවා. ඊළඟට කිචන් එක වෙනම හැදෙනවා. ඊළඟට බයෝගෑස් ඒකකයේ හැදෙනවා. ওই වගේ ලස්සන වැඩපිළිවෙලක් හදාගෙන යන්නේ. දැනටත් මේ අපි දැන් මෙතන මේ කුරුදු තෙල් මඩුව තියෙනවා. අපේ ගමේ අයට රස්සාවල් 10ක් විතර මේක නිසා සපයලා දීලා තියෙනවා. තෙල් හිඳින්න. එතකොට අපි මෙත් බෝසේ වලට ආවත් ඔයගලට කුරුඳු තෙල් හිඳින හැටි දැක ගන්න පුළුවන්. කුරුඳු කොළ හිඳින අයට වෙනම රස්සාවක් තියෙනවා. තෙල් හිඳින අයට වෙනම රස්සාවක් තියෙනවා. මේ අලවිකල් මේ මුදල් මේ මිනිස්සුන්ට පඩි නඩි බේරන. ඒ නිසා මෙත් බෝසේ වෙන කියලා කියන්නේ අපි මේ පිළිම දහස් ගණන් හදලා හැම එකම මිනිස්සුන්ට වන්ද වන්ද යන තරන්නේ මේ ප්‍රායෝගික තලයේ මේ 21 වෙනි ශතවර්ෂයේ බුදුදහම ප්‍රායෝගික තලයට ගේන්න. මිනිස්සුන්ට
උදව් කරන්න ඒ මිනිසු සතුටු කරන්නේ මිනිසුන්ට ධර්මය ලබාදන මිනිසුන්ට අවසන් වසේ නිර්වාණය සාක්ෂාත් කරන්න උදව් කරන ශේම භූමියක්. ඔගුල මිත්බෝසයවනට ඉන්න බලාගන්න පුළුව මේ වගේ වැඩ පිළිවලට ම එකක දැවන්ත වැඩ පිළිවල යුනිවර්සිල් ස්කෝලයක් හදනව කියන කල් ලේසි දෙයන්නවේ. නමුත් ඉට එහාට ගිහිල්ලා ඒ තරුණ ටීන්නේජ් එකේ වයසින්න ළමයෙක්ට ඒ වගේ ළමයෙක් ඔලුව හදනව කියන ඉටත් වඩා අමාරු දෙයක්. හරිම අමාරු දෙයක්. නමුත් ඒ අපි එකට අතතිව එක අපිට කරන්න පුළුවන්. එනිසා ඔගොල්ලොන්ගේ ඒ ධන පරිත්‍යාගය හරි මෙහෙට ඇවිල්ලා උදව් ශ්‍රම පරිත්‍යාගය හරි ඒ දේවල් වලින් අපිට ලබා දුනොත් ඉතා ඉක්මනට අපිට බොහෝ පිරිසකට උදව් කරන්න පුළුවන්. දැන් මේකට මේ උගන්වන්න ඕන කෝස් එක සම්පූර්ණම හදලා ඉවරයි. අපේ මහාචාර්යතුමෙක් සම්පූර්ණ මේක හදලා තියෙන්නේ. එතුමා එතකොට ඒක අංග සම්පූර්ණයි. ඉතින් එතුමා කිව්ව මේක අපි කරගෙන බලලා පළාතට එකක් වෙන්න මේක අපි පස්සේ හදමු කියලා. ඉතින් ඒ නිසා විශ්වවිද්‍යාල මහාචාර්යවරු 5-6 දෙනෙක් දැන් මේකට උදව් කරන බලාපොරොත්තු වෙන අධ්‍යාපනික දැනුම ළමයින්ට ලබා දෙන්න. ඒක අපිට ලොකු ශක්තියක්. ඉතින් අපි ඉතුරු පහසුකම් ටිකත් හදලා දීලා තානොබෝ දිනකින් මේ ස්ථානයේ ළමයින් දැන් ලංකා විශ්වවිද්‍යාල තියෙනවා. ඒ කිසිම විශ්වවිද්‍යාල ළමයින්ට පරාර්ථය උගන්වන්නේ නැහැ. අයිතිවාසිකම් දිනා ගන්න උගන්වන. අපි මෙහි ළමයින්ට දැනුම දෙනවා, ඥානය දෙනවා. ඒ විතරක් නෙවෙයි අයිතිවාසිකම් වෙනුවට අනින් මිනිස්සුන්ගේ ජීවිත සුරකින අනි පරාර්ථ චර්යාව දෙන බෝධිසත්ව චර්යාව උගන්වනවා. මං හිතන්නේ එහෙම විශ්වවිද්‍යාලයක් ලංකාවේවත් ලෝකෙවත් කොහෙ නැහැ. එකම දැනුමක් ආකල්ප දෙකක් අයිතිවාසිකම් ලබා ගන්න විශ්වවිද්‍යාල දහස් ගානක උගන්වනවා. අපි උත්සාහ කරනවා මෙතන තමන්ගේ අයිතිවාසිකම් දිය කරලා පරාර්ථ චර්යාවෙන් හිමි ළමයි පරපුරක් සමාජයට දායාද කරන්න. ඔගොල්ලොන්ට සහයෝගය දෙන්න පුළුවන්. මේක ලොකු පිනක්, ලොකු දෙයක්. අපිට එහෙම උදව් කරන කවුරු හරි ලැබෙනවා නම්, කවුරු හරි ධනයක් තියෙන මිනිස්සෙක්ට මෙතෙන්ට ඇවිල්ලා අපිත් එක්ක මේ වැඩපිළිවෙල බලලා මේක අපිට කළා දෙන්න පුළුවන් නම් අපිට 100,000ක් කළා උගන්වන්න පුළුවන්. ඉතින් ඒකට මම ඔයාලට ආරාධනා කරනවා මිත්බෝසෙවනට එන්න අපිත් එක්ක කතා කරන්න, මේක සහයෝගය දෙන්න කියලා. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ තමයි අනාගතයේ මේ පරාර්ථ චර්යාවෙහි ළමයි ලංකාවට දායාද කරන්න, ලෝකයට දායාද කරන්න හදන විශ්වවිද්‍යාලයේ මේ මූලික ආරම්භක අවස්ථා ඔගොල්ලෝ මේවා දැකලා බලලා තියාගන්න. තෙරුවන් සරණයි. සුවපත් වේවා.